මෙවර විට ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසයේ බලපෑම කතරම් දුරට බලපා ඇතිද ඊට සමානව මෙවර විට කොරෝනා මරණ ආදාහණයට ඇති විරෝධයද උත්සන්න වී තිබෙනවා රටවල් 190කට අධික රටවල්හි ආදාහණයටත් බුබිනාණයටත් ඉඩ ප්‍රස්තාව අනුමැතිය ලබා දී තිබියදී මෙරට පමණක් අනිවාර්ය ආදාහණයට සෞඛ්‍ය මාර්ග උපදේශන ලබා දී තිබෙනවා මේ අතර පසුගිය දිනයන්වල මෙරට විවිධ ප්‍රදේශයන්හි ජාති ආගම් ભેද නොතක විවිධ පාර්ශ්ව විසින් සුදුරු ඇති කැබල්ලක් ගැටගසා කොරෝනා මරණ ආදාහණයට එරෙහිව නිහඬ විරෝධතා පැවැත්වුවා මේ සඳහා අවංක හා සාධාරණ තීරණයක් අපේක්ෂා කරමින් සහ කොරෝනා මරණ ආදාහණයට විරෝධතා පාමින් අද දිනද පෙරවරු 10ට බොරැල්ල පොදු සුසාන භූමි ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පැවැත්ුණා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීන් පිරිසක් සහ ජාති ආගම් හා භාෂා විවිධත්වයකින් තොරව විශාල පිරිසක් මේ සඳහා අද දින එක් රැස් වී සිටියා පුද්ගලයෙක් මරණයට පත්වෙන අවස්ථාව ඒ පවුලේ අයටත් ඒ ඥාතීන්ටත් ඉතාමත්ම කනගාටුදායක දුක්ඛිත අවස්ථාවක් විශේෂයෙන්ම කුමන ජාතියක් ආගමක් වූ වේවා පුද්ගලයෙක් මරණයට පත්වෙනකොට අවසාන අවස්ථාවේ ආගමික කටයුතු ක්‍රියාත්මක කිරීම ඒ චාරිත්‍රයේ සංස්කෘතිය අනුගමනය කිරීම මේ රටේ සියලුම පුරවැසියන් සතු අයිතිය. අදවන විට විද්‍යාව පසක දමලා මිත්‍යාව ක්‍රියාත්මක වෙන නිසා අපේ බෞද්ධ ආගමික ප්‍රජාවට මතක වස්ත්‍ර පූජාව පැන් වැඩීම ඒ අවසාන මොහොතේ ක්‍රියාත්මක වෙන ඒ පාංශකූලය අපේ බෞද්ධ ප්‍රජාවට අහිමි වෙලා තිබෙනවා. ඒක බරපතල ඛේදවාචකයි. ඒට ප්‍රධානතම හේතුව විද්‍යාව පරාජය වෙලා බොරුව මුසාව මුලාව මිත්‍යාව ජයග්‍රහණය වී තිබෙන කාරණාවතු. විශේෂයෙන්ම අපි ප්‍රකාශ කරන්නේ පාංශකූල පූජාව කරන්නට ඒ ආගමික කටයුතු කරන්නට මේ රටේ බෞද්ධ ප්‍රජාවට ඒ අයිති අපි ලබා දෙන්නට ඒ වගේම සෙසු ආගම්වල ඒ ආගමික ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කරන්නට ඒ අයිති ලබා දෙන්නට ලෝකයේ රටවල් 190ක මේ දේ සිද්ධ වෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානය බොහොම පැහැදිලිව නිර්දේශ ලබා දීලා තිබෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් අනෙකුත් සෑම අවස්ථාවකම පිළිපදින්නට මේ මොහොතේ විතරක් පිළිපදින්නට හේතුව අපි රජයෙන් ප්‍රශ්න කරන්නට ඕන එනිසාපේ යෝජනාව විශේෂඥ කමිටුවක් අපක්ෂපාතී විශේෂඥ කමිටුවක් ස්ථාපනය කරලා යුක්තිය සාධාරණත්වය එක ආගමකට පමණක් නොවේ බෞද්ධ ආගමික ඉස්ලාමීය ක්‍රිස්තියානි කතෝලික හින්දු ආගමික මේ හැම ආගමකටම සම්බන්ධයි ඒ මරණයට පත්වන පුද්ගලයා වෙනුවෙන් ආගමික කටයුතු ක්‍රියාත්මක කරන්නට ඒ අවස්ථාව ලබා දිය යුතුයි කියන එකයි අපේ විශ්වාසය සමගි ජන බලවේගයේ විශ්වාසය අද අපේ රට වෙලා තියෙන දේ පිළිබඳව ඉතාම කනගාටුවට සහ හිරිගිතෙරලක් වෙලා තියෙන අවස්ථාවක් මොකද ඒ ජාතීන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් රට කැලෑවට ඇදගෙන යන යුගයක් බවට පත් වෙලා තියෙන මුස්ලිම් ජනතාව මේ කරන අපරාධය පිළිබඳව මුස්ලිම් ජනතාවගේ ආගමික අවසන් කටයුතු ඒ ආකාරයට ඔවුන්ගේ පැරණි චාරිත්‍රානුකූලව කරන්නට දෙන්නේ නැතිකම සහ ඒවට එහිට අවහිරතා ඒට නීතිය ගෙනල්ලා හරස් කරලා ඒ මිනිස්සු පෙට්ටි ගානේ මේ වුණු කරවලා අවසාන කටයුතු වලට හිරිහැර කිරීම සම්බන්ධව අපේ බලවත් අප්‍රසාදය කනගාට මේ අවස්ථාවට විශේෂයෙන් මතක් කරනවා විශේෂයෙන්ම අද බොරැල්ල කනත් ඉදිරිපිට මානව හිමිකම් සංවිධාන දේශපාලන නායකයන් එවාගෙම සිවිල් සංවිධාන ආගමික නායකයන් ඇතුළු අපි සියලු දෙනාම එකතු වෙලා නිහඬ විරෝධතාවයක් අද අපි මෙතන කරන්නේ අද අපි දන්නවා මේ ලෝකේ කොවිඩ් 19 වසංගතය අරහා විශේෂයෙන්ම මුළු ලෝක ජනතාව මුහුණ දීලා තිබෙනවා ඒ අනුව අද ලෝකේ ලක්ෂ ගානක ජනතාවක් මේ වසංගතයට හවු වෙලා තම තමන්ගේ ඥාතීන් හිතමිත්‍රීන් අද අහිමි වෙලා තිබෙනවා ඒ දුක අද අනිකුත් රටවල් වල මේ දියුණු ලෝකේ ඒ මිනිසුන්ගේ සංස්කෘතික අංගයන්න්ටුව මිනිසුන්ගේ ආගමික විශ්වාසයන්න්ට අනුව අද ඒක කරන්න ඉඩ ලබා දීලා තිබෙනවා නමුත් කනගාටුයි අපේ රටේ ජනතාවට තමන්ගේ හිතමිත්‍රයන් තමන්ගේ ඥාතීන් තමන්ගේ ළඟම නෑදෑයා අහිමි වුණාම මේ කොවිඩ් 19 වසංගතය හරහා මේ ආණ්ඩුව මේ පාලකයෝ ක්‍රියා කරන්නේ හරියට අපරාධකාරයෝ හැටියට අද අපරාධකාරයන්ට සලකන විදියට තමයි මේ කොවිඩ් 19 මරණවලට මේ රජය සලකන්නේ ඒ හින්දා තමයි අපි දිගින් දිගටම රජයට අපි මතු කරා අපි පැහැදිලි කරා මේ ලෝකේ ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක ජනමතය ඒ සියලු දෙනාම අද පිළි අරගෙන තිබෙනවා කොවිඩ් 19 මරණයක් සිද්ධ වුණාම ඒ තමන්ගේ ආගමික විශ්වාසයන්ට අනුව
ඔහුට අවසාන ගෞරවය ලබා දිය යුතුයි කියන විශ්වාසය අද ලෝකයේ තුල ඇති වෙලා තිබෙනවා අනිකුත් රටවල් ක්‍රියාත්මක කරනවා නමුත් අපේ රටේ පාලකයන් ඉතාම මෙලෙච්ච ලෙස මේවා මග ඇරලා මේවා වලට ඇහුම්කන් නොදී තමන්ගේ හිතුමතේට මේ කොවිඩ් 19 මරණවලට අපරාධකාරයන් හැටියට සලකන තත්ත්වයක් අද උදා කරලා තියෙනවා එයින් තමයි අපි ඒකට විරුද්ධව මේ රටේ ජීවත් වෙන ජනතාව විශාල ප්‍රමාණයක් ඉන්න භූමිදානය කරන උදවිය. ඒ භූමිදානය වෙනුවෙන් ඉඩකඩක් ලබා දීලා මේ රටේ තිබෙන ආගමික සංස්කෘතික ඒ විශ්වාසයන් වලට ගරු කරන්න කියලා ඒ බල කිරීමේ නිහඬ උද්ඝෝෂණයක් තමයි අද අපි මෙතන කරගෙන යන්නේ. අපේ ආණ්ඩුව සිල් සහෝදර ජනතාවට පණිවිඩයක් දීලා තියෙනවා. බල ශ්‍රී ලංකාවේ වමනක් නැවේ මාළදිවයිනේ පුරවැසිය පාවත් කියලා ද්විත ප්‍රවේශය ගන්න කියලා මුස්ලිම් ජනතාවට මේ ආණ්ඩුව කියන බව මට පෙනී යනවා. ලෝකම දැන් මේ අවස්ථාවේදී මුස්ලිම් ඉස්ලාම් ජනතාවට ඔබ ජනාසා භූමිදාන කරගන්නට අවස්ථාව ලබා දෙලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයත් ලබා දෙලා තියෙනවා. අද නෙවෙයි එදා එදාම ලබා දෙලා ඉවරයි. ඒ වගේම බැරිය මේ කණ්ඩායම කල්ලිය මේ ආණ්ඩ කල්ලිය විපක්ෂෙ ඉන්නකොට අදලා තියෙනවා අන්තවාදී කඳවුරු ටිකක්. ජාතිවාදී කඳවුරු ටිකක්. ජාතිවාදී කඳවුරු අදලා ඒ උඩ තමයි ආණ්ඩුව හදාගත්තේ. ඒ නිසායි කඳවුරු සිට පිටවෙන්න මේ ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා. ලැජ්ජා ජනාධිපතිතුමනි. ලැජ්ජා ඇමතිතුමනි. ලැජ්ජායි අර අලි සබරි ඇමතිතුමනි. කියන්න ලැජ්ජායි. මේ රටේ මම දැකලා තියෙන ඕනතරම් ජාතිවාදී ආණ්ඩු දේශපාලකයෝ පක්ෂවල. දකුණේ උතුරේ නැගෙනහිරේ බඳකඳු කරේ පස්සාර කරේ. නමුත් මේ වගේ කතමකට ජාතිවාදය කරලා නැහැ. ජීවිතුන් අතර ජනතාවට තමයි ඉදාස් ජීවිතවල බල අවස්ථා ලබා දීලා නැහැ. මම දන්නවා. ඒක බලා ගන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි මරිච්ච ජනතාවට ඔබලා දැවසේ මැරෙන්නට ජීවිත වෙනකොට ඔබලා අනුමත කරපු අර ආගම කටයුතු හරියාකාරව ක්‍රියාත්මක කරගන්නට මේ විදිහට මැරෙන්නට භූමිදාන වෙන්නට ඔබ ලබා දෙන්න කියන්නේ ලැජ්ජයි. සේමන්නි මිස් ප්‍රෙසිඩන්ට්. සේමන්නි ප්‍රයිම් මිනිස්ටර්. मुस्लिम वरुण पमन आगमट पटहन विद्यट बल अदाहने क्रीम संबंधे सहन काल रजट तारकिक विद्यात्मक तुरतुरुद्री पत्कर लोके अनीटवाल सीलुम रटवाल वल भूमिदान दिन अवस्थावक ऐ लंका वितरक मेहम එක ජනවාර්ගික කණ්ඩායමකට පමණක් අසාධාරණ වෙන විදියට මේ ක්‍රියාව කරන්න කියන එක පිළිබඳව නැවත සමාලෝචනය කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා හිටිනවා. ලෝකයේ සියලුම විශේෂඥවරු කියලා තියෙනවා මේ මලමිනියකින් මේ කොවිඩ් ආසාදනය හැදෙන්න බෑ කියලා. මලික් පීරිස් වාගේ මහාචාර්යවරු පවා මේක කියලා තියෙනවා. ඉතින් අපි රජයට නැවතත් ඉල්ලීමක් කරනවා ඔබලාගේ මේ දැඩි තීරණය පිළිබඳ නවත සමාලෝචනයක් කරන්න මම නම් විශ්වාස කරනවා මේ රටේ වර්චස් 100ක කැලක් හොයා ගන්න බැරි වෙන්නේ නැහැ වර්ග කිලෝමීටර් 65000ක් තියෙන රටේ ඇයි වර්චස් 100ක් හොයා ගන්න බැරි මේ වැඩේ කරන්න ඉතින් ඒ නිසා මේ සම්බන්ධයෙන් නැවත සලකා බලන්න කියලා අපි රජයෙන් ඉල්ලනවා බොහොම ස්තුතියි දැන් මාස 9කට වැඩි කාලයක් මේ රටේ අන්ත අසරණ අහිංසක මුස්ලිම් ජනතාව තමන්ගේ ආගමික ආගමයට අනුකූලව මරණයට පත්වන ආසාදිතයන් භූමි දාණයට කිරීමට කරපු ඉල්ලීම මේ රජය උවමනාවෙන් විශේෂයෙන්ම ගෝත්‍රිකවාදීන් පෙළෙනු රජයක් හැටියට මේක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. ඒ අයවලු පත් කරලා තියෙන විශේෂඥ කමිටුව ඒ කමිටුවේ අන්තර්ගතයේ කවුද ඉන්නේ කියලා අහුවනම් ඒකටවත් පිළිතුරක් දෙන්නේ නැහැ. අපිට කියන්න පුළුවන් මේ කමිටුවේ ප්‍රධානි BBC නාලිකාවට කියමින් හිටියා මේ රටේ මුස්ලිම් ජනතාව තමන්ගේ මෘතදේහය අරගෙන ගිහින් ජීවාණු බෝම්බයක් හදයි කියලා. ඒ තරම් දුරට විකාර කතා කියන කට්ටිය තමයි මේ කමිටුව කියලා පත් කරලා තියෙන්නේ. මුලින්ම මේ කමිටුව නැවත සංශෝධනය කළ යුතුයි. නැත්නම් මේකට අපිට සාධාරණයක් ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. දවස් 20ක දිලිඳු දරුවෙක් මේ ගියාම ඒ පුලුස්සා දාලා ඒ කරපු ඒ අපරාධයේ පිළිබඳව අපි විරෝධය පෑම සඳහා අපි සාමකාමීව මේ සුදු ලෙන්ස් මේ සොහොන් පිටියේ කම්බි වැටේ බඳින්න පටන් ගත්තාම ඒකටත් බය වෙලා මර්ධනකාරී රජයක් හැටියට මේ රජය මේ සුදු ලෙන්ස් ගලවා දැමීමේ උත්සාහයක දරනවායි කියන එක දැක්කහම අපි කනගාටු. සොහොන් පිටියක් කියන්නේ අනුස්මරණය කරන සංසුන් ස්ථානයක්. ඒ සංසුන් ස්ථානයක පවා මෙවැනි මර්ධනයක් මුරා හරින රජයක් දැක්කහම ඒ ගැන අපි කවුරුත් මේ ජාත්‍යන්තර ඉදිරියේ නිර්වත්භාවයේ මේ රජේ ඊටාම පැහැදිලිව අපිට පේනවා. ඒ විතරක් නෙවෙයි කොවිඩ්
මරණයට පත්වෙන අපේ අයට අපේ පසේ භූමිදානය දෙකිරීමට තියෙන අයිතිය මාළදිවයිනට බාර දෙන්න යන රජයක් හැටියට දැන් ජාත්‍යන්තර ඉදිරියේ තමන්ගේ සරම අරගෙන තමන්ගේ මූණ මහ ගන්නා තත්ත්වයකට මේ රජ පත්වලා සිටිනවායි කියන එක පිළිබඳවත් අපි කනගාටු වෙනවා මම ගිය ජනාධිපති මැතිවරණයට ඉස්සෙල්ලා කිව්වා පොහොට්ටුවට ඡන්දෙ දුන්නොත් එන්නේ ඒකාධිපති ආණ්ඩුවක් කියන එක මේක මම පැහැදිලිව කෑ ගහලා මුළු රටටම ඇහෙන්න කිව්වා දැන් අපිට පේනවා දැන් මේ තියෙන්නේ ඒකාධිපති ආණ්ඩුවක් තමයි ඉදිරි එන්නේ මම විශේෂයෙන්ම කියන්න ඕනේ අද බලන්න මාස් දවස් 20ක දරුවෙක් උච්චල මැරුවා මේක කාටවත් උහුලන්න පුළුවන් දෙයක් නෙවෙයි සිංහල මුස්ලිම් දෙමළ හෝ කවුරු හෝ වේවා අපි ඔක්කොම පොඩි දරුවන්ට ආදරේ කරන අම්මලා තාත්තලා තමයි මේ රටේ ඉන්නේ ඒ දරුවව දවස් 20යි ඒ දරුවව පුච්චලා මැරුවා ඉතින් ඇයි මේ වගේ ක්‍රූර රස කරන්නේ දැන් ලෝක සෞඛ්‍ය ආයතනයේ කියනවා නම් සෞඛ්‍ය සංවිධානයේ කියනවා නම් මේකෙන් හානියක් වෙන්නේ නැහැ කියලා රටවල් 184ක අද මේ භූම දානය කරනවා නම් ඇයි මේ මුස්ලිම් ජනතාවට විතරක් මේ විදිහට සැලකන්නේ ඒකෙන් මට නම් හැඟෙන්නේ මම හිතන්නේ මේ ආණ්ඩුව මුස්ලිම් ජනතාවත් එක්ක ලොකු තරහක් ඇති හැබැයි මුස්ලිම් මේ රජේ සිංහල රජේ මුස්ලිම් අධිකරණ ඇමතිවරයෙක් ඉන්නවා ඉතින් ඒ අධිකරණ ඇමතිවරයා අපේ ගමේ ඔහෙවත් නෙමෙයි කළුතර දිස්ත්‍රික්කේ මගේ ගමේ එතුමාට මං කියනවා ඔබතුමා ඔය දරණ ඇමතිකමට වැඩිය හොඳ නැද්ද ඇවිල්ලා මේ වගේ තමන්ගේ ජාතිය වෙනුවෙන් අයිතිවාසිකම ඉල්ලලා ඒ අයිතිවාසිකම ඉල්ලලා සටන් කරන එක මං හිතන්නේ මීට වැඩිය හොඳයි ඒ නිසා මං රජයෙන් ඉල්ලා සිටිනවා මේක ප්‍රජාතන්ත්‍රවාදීව මේ හැම කෙනෙකුටම තමන්ගේ ආගම අනුගානුකූලව ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දීලා දෙන උපදෙස් මත ඒ භූම දාණය කරන්න ඉඩ දෙන්න කියන එක මං ඉල්ලා සිටිනවා मे अवस्थावी अद लंकावे सीलम जनता तुरक लुलवांग मे मे रट मे मुहूर्त विनकोट आ देशपाल मशीन तमंगे ऊना इवे मिनसुंग रबटीम एंदवीम पटंगीर दीन मेक जातिवादी प्रश्न मेक आंडो मुन विधि सिंगल बौद्ध जनता मे प्रश्न दीनो पांचकूले दी गि कथोलिक जनता आदाने विनोट इगोलंकरा भूमि दानेकने इवगेम मुस्लिम जनता इलाक कर මේවැනි දේවල් කිරීමතුලින් අපිට පේන්නේ රටක විශාල විනාශයක් පෙරනිමිති මේ වෙලාවේදී පහළ වෙනවා. අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා මේකට වහම විසඳුමක් ලබා දෙන්න ලෝකේ රටවල් 188ක් භූමි දානය කරනවා. ඉතින් ඒ මොකද මේ ලංකාව විතරක් මේ ප්‍රශ්න වෙලා තියෙන නිසා මම විශ්වාස කරනවා මේ මතය වෙනස් කරන්න පැණි පොවලා පැණි වලට පෝලිං දාන රටක ඇයි බැරි මිනිසුන්ගේ අවසන් කටයුතු කරන්න ඔවුන්ගේ ආගම ඔවුන්ගේ විශ්වාසය වෙනුවෙන් කරන්න කටයුතු කරන්න. ඉතින් ඒ මම ඉල්ලනවා ආණ්ඩුවට කඩේ යන අනිකුත් කායිකයන්ගේ මේ වෙලාවේ තමන් ගැන හිතන්න තමන්ගේ පවුල උදවිය ගැන තමන්ගේ ඥාතීන් ගැන හිතන්න. සම මේ දේ අවසානයේ කොවිඩ් රැල්ල පාලනය කරගන්න බැරි ආණ්ඩුව කොවිඩ් රැල්ල පාලනය කරගන්න බැරුව මිනිසු මරණ රටක අඩුම ගන්න මේ මිනිසුන්ගේ ආදාහනය කරන්න එන්න නැත්නම් මිනිසුන්ගේ අවසන් කටයුතු කරන්න ඒ මිනිසුන්ගේ විශ්වාසය අනුව කරන්න ඉඩ දෙන්න කියන එකයි. මොකද විශේෂයෙන්ම බෞද්ධ ජනතාවට නම් පාංශකෝලෙ දෙන්න බෑ. මතක බණ වලට මේ සෝවාන්ංශල වඩම්ම ගන්න බෑ. මේ සියලු ප්‍රශ්න තියෙනවා. මේක මුස්ලිම් ජනතාවට විතරක් වෙන ප්‍රශ්නයක් නෙමෙයි නිසා අපි සියලු දෙනාම එකාසෙ එකතු වෙලා මේ රටේ දේශපාලන මතේ පැත්තක තියලා මෙවැනි අසාධාරණ කම් වෙනුවෙන් ඉදිරියට එන්න කියන ඉල්ලීම ආයාචනම පවණක් මේ අවස්ථාවේ සිදු කරනවා. විශේෂයෙන්ම අපි කියන්න ඕන විද්‍යාව පරද්දලා මිත්‍යාව රජව කරවන මේ ජාතිවාදී ආණ්ඩුව කිසිම පදනමක් නැතුව විද්‍යාත්මක පදනමක් නැතුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට පටහැනිව මුස්ලිම් ජනතාව පමණක් නෙමෙයි කතෝලික ජනතාව සිංහල ජනතාවගේ මානව අයිතිවාසිකම් මූලික මිනිස් අයිතිවාසිකම් නැති කරලා තිනවා විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්දෙන් පත්වෙච්ච මේ ආණ්ඩුව අද කොවිඩ් නිසා මිය යන සිංහල බෞද්ධයන්ට පාංශු කුලය දෙන්න බැරි තත්ත්වයට පත් කරලා තිනවා ඒ නිසා අද සර් ආර්ථික වශයෙන් ෆේල් අධ්‍යාපනික වශයෙන් ෆේල් සෞඛ්‍ය වශයෙන් ෆේල් මෙකී නොකී හැම අංශයකින්ම ෆේල් ඒ ෆේල් බව අහගන්න මුස්ලිම් ජනතාව හෝ කොවිඩ් වලින් මිය යන මේ අහිංසක ජනතාව බයිට් එකට ගන්න ලෑස්ති වෙන්න එපා කියලා අපි ආණ්ඩුවට කියන්න කැමතියි. අනේක අපි කියන්න ඕන අපි ඉපදුනේ මාළදිවයින නෙමෙයි. අපි ජීවත් වෙන්නේ මාළදිවයින නෙමෙයි. අපි ජීවත් අපි මැරෙන්නේ මාළදිවයින නෙමෙයි. මේ ලංකාව තමයි අපි ඉපදුනේ. මේක අපේ රට. අපි ජීවත් වෙන රට, අපි මැරෙන රට, අපි මිය ගියාම වැළලෙන්න ඕනෙත් මේ රටේ කියන එක අපි ආණ්ඩුවට මතක් කරලා දෙන්න කැමතියි. ඒ නිසා අපි තා පැහැදිලිව කියන්න කැමතියි. තමුන් නාන්සලට තුනෙන් දෙක ගන්න ඕන වුණාම මුස්ලිම් ඡන්ද හොඳයි. ඒවා සල්ලි දීලා හරි මුස්ලිම් අය ගන්න කැමති. ඒ නිසා අපි අලිසබ් බ්‍රිටත් කියන්න කැමති. Facebook එකේ නෝට් දදා ඉන්න එපා. අපි ආණ්ඩුවේ නෙමෙයි අපි විපක්ෂේ ඉන්නේ. අපේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි සටන් කරන්නේ. ඔබතුමා Facebook එකේ නෝට් දාලා වීරයෙක් වෙන්න එපා. ජනාධිපතිතුමාගේ නඩු 35ක් කරා නම්. හරිද?
जनाधिपत මේ ජනතාවගේ අයිතිවාසිකම් ලබා දීම වෙනුවෙන් සැබෑ සටනක් කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ මෝචරි වල කූල් රූම් වල බොඩි දාලා තියෙනවට අපි කැමති නැහැ. ආගම ආණුව තියෙන්නේ මොකද්ද? 24 පැයෙන් ආදානය මෙම භූමි දානය කරන්න ඕන කියලා. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ වලට එකඟව අපි ආණ්ඩුවට කියන්න කැමති තමුන්නාන්සලගේ ෆේල් බව වහගන්න ගම් වල ඉන්න අහිංසක සිංහල මුස්ලිම් මිනිස්සු අතර ප්‍රශ්නයක් හදන්න එපා. ඒ නිසා අපි තමුන්නාන්සලට කියන්න කැමති යලිත් මේක ගැන හිතන්න. මේක ගැන හිතලා ජනතාවගේ මූලික අයිතිවාසිකම් වලට ගරු කරලා භූමි දාණය කිරීමේ අයිතිය මුස්ලිම් වේවා කතෝලික වේවා සිංහල වේවා ඕනෑම කෙනෙකුට මේ මූලික අයිතිවාසිකම් ලබා දෙන්න ඒකාධිපති ජාතිවාදී මිත්‍යාවාදී ගමන නතර කරේ නැත්නම් මේක අද ආරම්භයක් පමණයි කියන එක අපි ආණ්ඩුවට මතක් කරලා දෙන්න කැමතියි ආගමික වතාවත් කරන්නේ කොහොමද කියන එක ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලිවම නිර්ණායක කිරියා තියෙනවා එතන මේ අන්තිම අවිද්‍යාත්මක ඉතාමත්ම අවිද්‍යාත්මක විදියට තමයි මේ තීන්දුව අරගෙන තියෙන්නේ මෙන්න මේ මිත්‍යාවට එරෙහිව තමයි මේ සටන් කිරීමට තමයි මේ මුළු මහත් ජනතාව අද එළියට බහැලා තිබෙන්නේ මේ රටේ සංස්කෘතියන අනුව ආගමික ඇදහිණ අනුව එක් එක්කෙනාට එක් පෞල් වලට එක එක අදහස් කියනවා ඒවට අපි ගරු කළ යුතුයි මේ නිදහස දෙන්න ඕනේ තෝරගන්න මේ අය කොහොමද ආදාහනය වෙනවද නැත්ද කියන්නේ උඹායේ සාවිය තීරණයක් ගත්තා ඉන්දියාව කියන්නේ බිම්බු පක්ෂිකයන් බහුතරයක් පිළිබඳ රටක් මුස්ලිම් ජාතිකයන් ඉන්නේ කොහොම සුළු ප්‍රමාණයයි ඉන්දියාව මේ හින්දු ජාතිකයන් ඉන්නේ රටේ අනිත් ආගමිකයන් ඉන්නවා නමුත් ඉස්සාවිය තීරණයක් ගත්තා කිසිම විද්‍යාත්මක පදනමක් නැති නිසා ඕන කෙනෙකුට භූම දානය විය හැකි කියන එක මම ඉල්ලනවා ශ්‍රී ලංකා රජයෙන් අපි විද්‍යාත්මක පදනම් උද ක්‍රියාත්මක කළ යුතුයි බොරුවයි මිත්‍යාවයි උද නෙමෙයි ඒ නිසා ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් කරනවා නැති හැකියලා මේ ප්‍රශ්නය උග්‍ර නොකොට මානව අයිතිය රැකෙන විදියට ක්‍රියා කරන්න